வர்தனையை கிரியும்படி அதான் பேசிமே தரிமே ஹெக்கியா வர்தனையை கிரியும்படி அதால கிரியாக்காரகம் டிக்க தமாய் தெங்கே கதா கரே ஹரிங்கே விவித பெனிங் கிரியாக்காரகம் புஷப் சிட்அப்ஸ் நே ரூபசதாங் வலிங் ஓகுல்லாண்ட பேனோ வெல்லே திவீம பைசிக்கல் பெதீம கந்து நெகீம பாப்பாந்து பேட்மிண்டன் கிரீடா வேதீம பரைசிலீமே உபகரண பாவிதா கரமின் சிது கொன்ன கிரியாக்காரகம் படிப்பேல நெகீம நேது මේ වතුර ඇදීම දර පැලීම එතකොට මේවා ඔක්කොම අපිට අයිති වෙන්නේ මොනවද අපේ පේශිමේ දැරීමේ හැකියාව වර්ධනය කරගන්න තියෙන ක්‍රියාකාරකම්. ඒක දැන් සමහර අය ඉතින් ඉන්නවනේ මේ ක්‍රීඩාම කරන්න ඕනේ අපේ පේශි හැදෙන්න එහෙම කියලා. එහෙම නැහැ. එහෙනම් අපි මොනවද සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය කරන ක්‍රියාකාරකම් කිරුවොත් මොකද වෙන්නේ? අපේ මාංශ පේශි මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. පේශිමේ දැරීමේ හැකියාව දියුණු වෙනවා. प्रयोजन मनोहरी महानी ඉගෙනදා ජීවිතයේ ජීවත් වීම සඳහා එක එකිනා කරන දේවල් ගන්න කොළවටනේ චාරික ක්‍රියාකාරකම්. එතකොට දැන් ඔය මූණට කර ගහනවා බර සුරණා ඉන්නවා කරත්ත තල්ලු කරගෙන යනා ඉන්න උදාහරණයට ගන්න ඕනේ පිටිගෝණි උස්සගෙන යනා ඉන්න. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? එයාලා මොකද වෙන්නේ? ඒගොල්ලෝ අර කරන ක්‍රියාකාරකම් දීර්ඝ කාලයක් කරගෙන ආපුවම මොකද වෙන්නේ? එයාලට අඩු වෙහෙසකින් වැඩි කාර්ය ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙන්න ඒගොල්ලන්ගේ යෝගිතාවය වර්ධනය වෙනවා නැත්නම් සංවර්ධනය වෙනවා වැඩි වේලාවක් මහන්සියකින් තොරව ඒගොල්ලන්ට වැඩවල නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා දැන් පැහැදිලි නේද එහෙනම් යෝගිතාව වර්ධනය වීමෙන් ලැබෙන ප්‍රයෝජන අපිට ගන්න පුළුවන් ඊළඟට බලමු අපි පේශිමේ දැරීමේ හැකියාව මැනීමට යොදා ගන්න පරීක්ෂණ දැන් අපි කිව්වනේ push ups ගැන කිව්වා ඉහළින් sit ups ගැන කිව්වා එතකොට අපිට මේවා शक्ति සිටප්ස් ගහන්න පුළුවන් ද කියලා බලන්න පුළුවන්. දැන් පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය ටික තමයි අපිට මේ පේශිමය මේ දැරීමේ හැකියාව කියන කේදී ඉගෙන ගන්න තියෙන්නේ. right. එහෙනම් මම යනවා ඊළඟට ඕකේ 3 වෙනි එක. දැන් අපි මේ වෙදී ඉගෙන ගත්තා සෞඛ්‍ය ආශ්‍රිත ආරක යෝග්‍යතා පරීක්ෂණ ටික බැලුවා. ඒ වගේම හෘද ආශ්‍රිත දැරීමේ හැකියාව කියන එක ඉගෙන ගත්තා ඊළඟට පේශිමේ දැරීමේ හැකියාව ඉගෙන ගත්තා එහෙනම් යනවා තුන්වෙනි එකට පේශිමේ ශක්තිය කියන එක මොකද්ද පේශිමේ ශක්තිය
එහෙනම් අපිට අර අර වගේම තමයි කියන්නේ පේශීමේ දරා ගැනීමේ හැකියාව කියන්නේ දැන් අපි මොකක් හරි දෙයක බරක් ඔසගෙන ඉන්න පුළුවන් නම් මොකක් ඉඳද පේශීමේ දැරීමේ හැකියාව ඉඳ තමයි අපි ඒක නිරත වෙලා ඉන්නේ. හැබැයි ඒත් අපිට පේශී ශක්තිය හොන මේක දරාගෙන ඉන්න පැහැදිලිනේ. ඔය දෙකම නැත්තම් බෑ නේද? එතකොට එහෙනම් පේශීමේ ශක්තිය කියලා කියන්නේ මොකද්ද? මාංශ පේශියක් හෝ පේශී කාණ්ඩයක් යම් ප්‍රතිරෝධයකට එරෙහිව ඇති කරනු ලබන බලයේ ප්‍රමාණය. දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. අපි වාහනයක් තල්ලු කරනවා කියලා හිතන්න. නේ වාහනයක් අපි තල්ලු කරනවා. එහෙනම් මාංශ පේශියක් හෝ පේශී කාණ්ඩයක් ඒ ක්‍රියාත්මක කරන්න අපිට ඕන වෙනවා. අපේ සිරුරේනේ අපි මේක තල්ලු කරන්නේ. එහෙනම් දැන් වාහනය කියන්නේ ලොකු බරක්. නේ? එතකොට යම් ප්‍රතිරෝධයක් තියෙන. මේ එහෙම නැත්තම් බිම තියෙන ලොකු ගාලා. ඒතර බලේ ඒ බල ඒ බර ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දන්නව ක්‍රියාත්මක වෙන්නේ කොහටද? පොළොව දිසට බර වැඩිනේ. එතකොට අපි ඒකට ප්‍රතිරෝධයකට වෙන්නේ. කියන්නේ විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක උසල ගන්න. එහෙනම් යම් ප්‍රතිරෝධයකට එරෙහිව ඇති කරනු ලබන බලයේ ප්‍රමාණයට අපි කියනවා මොකද්ද? පේශීමේ ශක්තිය කියලා. පැහැදිලිය නේද? එතකොට අපි උදාහරණේ මං කිව්වා වාහනය තනමුත් වාහනය කියන එකනේ අපි ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී අපිට ගන්න පුළුවන් මොකද්ද? අපිට පුළුවන් ක්‍රීඩකින්ට අපි ගොඩක් කාලවට ගද්දි ගන්න ක්‍රීඩා ක්‍රියාකාරකම් තමයි පුතේ උදාහරණයට ගොඩක් අරන් කතා කරන්නේ. නමුත් අර ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕනින් නම් මේ වගේ දේවලුත් ඔයගොල්ලන්ට උදාහරණ වශයෙන් ගන්න. එහෙනම් අපි ඒකට කියනවා බරක් එසවීම, බර යමක් තල්ලු කිරීම වැනි කාර්යයන් සඳහා යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, බර එසවීමේ තරඟ යනාදී මේ ඔගොල්ලෝ දාගෙන දාන වේට් ලිෆ්ටින් කියලා දෙන්නේ. එතකොට බර එසවීමේ තරඟ ආන් ඒවා ඔක්කොම අයිති වෙනවා මොකේදද? අපේ පේශීමේ ශක්තිය කියන කොටස. දැන් පැහැදිලි නේද? ඔගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා. දැන් මේකේ තියෙනවා පේශීමේ ශක්තිය මැනීම සඳහා කියලා 119 වෙනි පිටේ හිටි දුර පැනීම කියලා ඔගොල්ලෝ කුඩා කාලේ මතක ඇදිනේ. ඉදිරියට අපි පැනීමක් කරනවා. එහෙනම් හිටි දුර වයින්කොට බලන්න පුළුවන් එයාගේ පේශීමේ ශක්තිය තියෙනවනේ. එයා වැඩි දුරක් දැන් දුරපයින් ක්‍රීඩකයෝ දුරක් පනින කොහොමද? ඒත් එයාගේ පේශීමේ ශක්තිය තියෙන නිසා. එහෙනම් අපි අදාළමන ක්‍රියාවේදී වැඩි ප්‍රතිරෝධයක් ලැබෙන ලෙස අඩු වාර ගණනක් නිරත වීම සුදුසු. එතකොට අපි කරන දේ අනුව මොකද කරන්නේ? වැඩි ප්‍රතිරෝධයක් ලැබෙන ලෙස වැඩියෙන් අපි අඩු වාර ගණනක නිරත වෙන්න කියලා කියන්නේ. මොකද අපිට ඒවා බරක් උසන් ඉන්න එක එහෙම ගොඩාක් කරන්න බෑනේ නේද? නේ වැටි ප්‍රතිරෝධයක් අපිට ඒකේ ලැබෙනවා. එහෙනම් අපි වාර ගණන මොකද වෙන්නේ? ඒක නිරත වෙන්න ඕන. හරි නේද? අඩු වාර ගණනක් තමයි අපිට ඒක පුළුවන් වෙන්නේ. එහෙනම් අදාළවන ක්‍රියාකාරකම් තමයි පැනීමේ ක්‍රියාකාරකම්, බර උපකරණ විසි කිරීම, උපදේශකවරයෙකු යටතේ බර ඉසීමේ ක්‍රියාකාරකම් වල යෙදීම. නේ මොකද ඒවා කිය ඒව එහෙම කියන්නේ ඇයි? ඔය ගොඩක් ජිම් දාගෙන ඉන්නවා. දැන් ඔය ස්කෝල් ළමයි හරි ආසයි ජිම් එකට යන්න, බර උස්සන්න කියලා. නමුත් ඕවා දන්නේ නැති අය ඉන්නවා. ඔය පිළිබඳව මනා දැනුමක් නැති අය ජිම් පවත්වාගෙන යනවා ලංකාවේ. ඊට පස්සේ අපිට වෙන්නේ මොනවද? අපි අනවශ්‍ය මස් පිඩු වර්ධනය වෙනවා, අනවශ්‍ය ඉන්ජරි අපිට ඇති වෙනවා නේද? එක එක ආබාධත්වයන් වලට වෙනවා. ඒතොර ඒවල අති භයානක පැත්තක් තියෙනවා. මොකද බරක් ඔසනවා කියන කීදී නිවැරදි ක්‍රමයක් තියෙනවා. දැන් අපි වුණත් යම් බරක් එසවීමේදී නිවැරදිව ශරීරයේ ඒ බර තියෙන තැනට අපි ගෙනියන්න ඕනේ. අපි මෙතන බිම පෙට්ටියක් තියෙනවා නම් මගේ සංදි උපයෝගී කරගනිමින් මං හරියට උපකරණේ තියෙන ළඟට ඇවිල්ලා දනිස් නමලා එතකොට නැමින ස්ථාන උපයෝගී කරගනිමින් තමයි බර ඔසවන්නේ. අන්නේ වගේ ඒ දේවල් වලදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ. ඊළඟට පේශීමේ ශක්තිය වර්ධනය කරගැනීමේ ලැබෙන ප්‍රයෝජන. එහෙනම් ලැබෙන්නේ ප්‍රයෝජන තමයි මොනවද? පේශීමේ ශක්තියෙන් ලැබෙනේම තමයි මාංශ පේශී හා රුධිර නාල මනා ලෙස වර්ධනය වීම. දැන් අපේ මාංශ ඔයාලා දන්නවනේ ක්‍රීඩකේ ගත්තොත් එහෙම සුසන්තිකා ජයසිංහ ගන්නකො ඔයාලා හුස්මන කරන් බලන්න. එයාගේ බලන්නේ ශාරීරික මාංශ පිඩු ශාරීරිය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. එයා ස්ක්‍රීන්ට කෙනෙක් කෙටි දුර දාවකේ එයා නේ. ඒතකොට ඒ කෙටි දුර දාවකයාගේ තියෙන්නේ මාංශ පේශී හරිම අමුතුයි ගොල්ලන්ගේ හරි ස්ට්‍රේට් පව එකක්. එතකොට ඔය දුර දුර ක්‍රීඩකෙක් බලන්න එයා කොහොමද ඇඟ කෙට්ටු එහෙම ලොකු මසල් පව එකක් අපිට පේන්නේ නේ. ඊට පස්සේ බර උසුරන ක්‍රීඩකයෙක් බලන්න එයාගේ මේ අත් විශාලයි, මස් පිඩු හරි විශාලයි, මේ බෙල්ලේ මස් පිඩු විශාලයි. ඒ ඇයි?
යාගේ අර ශක්තිය වර්ධනය කරගෙන තියෙන්නේ අදාළ දෙයක. දැන් මං කියවනේ ඔය බර උසුරන අය ගන්නකො දැන් මුට්ට කර ගහනා ඉන්නවා. ඒතර ඔය ලොකු ලොකු කරත්ත තල්ලු කරා යනා ඉන්නවා අත් දෙකේ. බලනකො ඒගොල්ලොත් මීටර 100 දුවන ක්‍රීඩකයෝ වගේ නේ. ඒගොල්ලන්ගේ තර ඒ ක්‍රියාකාරකම් දිගටම කරනකොට මොකද වෙන්නේ? බර වැඩ කරන අයගෙත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගෙත් හොඳට පේශිමේ ශක්තිය වර්ධනය වෙලා තියෙනවා. ඇයි යාල මේ දුවන්න මේව කරන්න ඕනේ? නමුත් එයාල ඉදිරියට ක්‍රියා කරන ක්‍රියාකාරකම් වලිනු ඒ නැත්නම් ඒගොල්ලන්ට බර වැඩක් කරන්න බෑනේ. ඒගොල්ලන්ගේ අර මාංශ පේශි හා රුධිර නාල මනාලිස වර්ධනය වුනේ නැත්තම් නේද? වර්ධිනු නැත්නම් ඒගොල්ලන්ට තිය වැඩ නෑ. මොම මේ ක්‍රීඩකයෝද හැම වැඩම කරන්න පුළුවන් ඉන්නේ නෑනේ. ඒතොර ඉදිරියට සාමාන්‍ය ජීවිතේ කරන එක එක ක්‍රියාකාරකම් වලට අදාළව අපි සුරුව වැඩ ගැසෙන්න ඕන දතුන්. පැහැදිලි නේද? ඒ වගේම මාංශ පේශි වලින් වැඩි බලයක් නිපදවන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ ගත්තොත් එහෙම ලොකු බර බෝලයක් දීලා ඈතට විසි කරන්න කිව්වොත් එහෙම පන්තියේ ළමයි 40ක් විතර දීලා උතනින් 40න් කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? ඔය දෙන බර බෝලය ගොඩක් ඈතට යා විසි කරන අනිත් අයට වඩා. එහෙනම් එයාට දියුණු වෙලා තියෙන මොනවද? එයාගේ පේශිමේ ශක්තිය හොඳට වර්ධනය වෙච්ච කෙනෙක්. එහෙනම් එයාට මාංශ පේශි වලින් මොකද වෙන්නේ? වැඩි බලයක් නිපදවන්න එයාගේ සිරුර හැදිලා තියෙනවා. පැහැදිලිනේ? දැන් සමහර අය ඉන්නව දුන්නොත් එයාට වැඩි දුරක් බෑ. ඇයි? එයාගේ මාංශ පේශි ශක්තිය වර්ධනය වෙලා නැහැ. ඒ නිසා ඕගොල්ලෝ ගෙවල් වලදී මේ වැඩ කරන්න කරපුවම ඕගොල්ලන්ගේ නිකම්ම ශරීර වර්ධනය වෙයි. ඊළඟට මාංශ පේශියා සන්ධිවල මනා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මාංශ පේශි වගේම සන්ධිත් එපෑ මේ නැමින දිගෑර දැන් මම අඳු අතර දීලා මේක ඈතට විසි කරන්න කිව්වොත් ඔගොල්ලෝ දන්නවනේ මේ වැලමිට සන්ධිය මගේ අතේ තියෙන පන්දුව විසි කරන්න මොකද මේ උපකාරී වෙන්නේ? ඈතට විසි කරන්න මේ වැලමිට සන්ධිය උපකාරී වෙනවා. එහෙනම් මාංශ පේශිත් උපකාරී වෙනවා. ඒතර මාංශ පේශි වල බලයයි සන්ධි වල මනා ක්‍රියාකාරීත්වයයි නිතර සමයි මට ඒක ඈතට විසි කරන්න පුළුවන් වුනේ. මං හිත දුර පහින්න කියන්නකෝ නිකන් අපි මේ පරික්ෂණ ක්‍රියාකාරකමේ තියෙන මේ 120 වෙනි පිටේ උඩම පින්තූරේ බලා ගන්න පෙළ පොතේ 120 උඩම පින්තූරේ පරික්ෂණය ක්‍රියාත්මක කිරීම කියලා. දැන් පේනවනේ රේඛාවක් ඇඳලා එයා රේඛාව ඉඳලා ඉදිරියට පනිනවා. එහෙනම් එයා පනිද්දි ධනිස් දෙකක් නෙමෙයිලා තියෙනුනේ යන සන්ධිය නේ. එහෙනම් සන්ධිවල මනා ක්‍රියාකාරීත්වයයි මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයයි අනුව තමයි ඒක පෑන්නේ. දැන් පැහැදිලි නේද? ඊළඟ එක තමයි චලන සමායෝජනයේ දියුණුව. දැන් අපි නිකන් ඉඳන් විසි කරන්න බෑනේ. චලනීය වෙන්න ඕන සිරුරනේ. අපි යම් ක්‍රියාකාරකමක් කරද්දි මොකද මේ අපේ සිරුර චලනීය වෙන්න ඕනේ. එහාට මෙහාට යන්න ඕනේ. එහෙනම් චලනීය වෙද්දි මොකද්ද වෙන්නේ? සමායෝජනයේ වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. ඒතර චලනීය හා සමායෝජනයේ දියුණු වෙන්නේ කොහොමද? ස්නායුයි පේශිය අතර මනහ සම්බන්ධතාවයක් තියෙනවා නේ. මේ ස්නායුයි මොනවාද? ස්නායු සහ පේශිය අතර මනහ සම්බන්ධතාවයක් තියෙනවා. ඒතකොට ඒක වුණා මොකද වෙන්නේ? චලන ලස්සන්ට සමායෝජනය කරලා අපිට ක්‍රියාකාරම කරන්න නිවැරදි ඉරියව් පවත්වාගෙන යාමට හැකි වෙනවා. දැන් අපි යම් විදිහට නිවැරදි ඉරියව් මේ දේවල් කරා මොකද වෙන්නේ? අපි නිවැරදි ඉරියව් පවත්වා ගන්න පුළුවන්. නිවැරදි වැවිදිනවා, නිවැරදි වාඩි වෙනවා නේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ක්‍රීඩකයෙක් ගත්තාම කොච්චර ලස්සනද යාගේ ශාරීරික ඉරියව් ඈ. එයා ඇවිදින විදිය, ඉඳගෙන ඉන්න විදිය නේ. මොකද වෙන්නේ? යාගේ මේ නිවැරදි ඉරියව් පවත්වාගෙන යන්න යාට වැදගත් තියෙනවා. ඊළඟට අනතුරු වලින් වැළකන්නත් හැකි වෙනවා. දැන් අපි මේ දේවල් කරද්දි මොකද වෙන්නේ? අපේ සිරුර හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට අනතුරක් වෙන්න යනවා නම් මොකද වෙන්නේ? අපි වළක්වා ගන්න අපිට ගොඩාක් වෙලාවට පුළුවන්. මොකද අපි වැටුණත් වැටෙන්නේ නිවැරදි ක්‍රමයේ නේ. මේ අපි වැටෙනවා කියන්නේ සමහර අය වැටෙනවා පේනවනේ. එයා ගණ්ඩ දියන්නේ, එයා හොඳටම තුවාල. හැබැයි හොඳට පේශිමේ ශක්තිය තියෙන කෙනෙක්ගේ වැටුණා මොකද වෙන්නේ? එයා ආපෝ නැකිලා දුර දැයි නම් ওই දුවන ක්‍රීඩකය කකුල් පැටලලා වැටලා යන්නේ නැකිලා ආයෙත් වන්නේ නේ. එහෙන් බැරි කෙනෙක් වුණොත් මොකද මේ තරම් බුදියගෙන ඉන්න වෙනවා නේද? අනිත් අය දුවල ඉවර වෙන්නකම් ට්‍රයි. එහෙනම් අපි ඊළඟට යනවා පේශිමේ ශක්තිය මන බලන පරීක්ෂණ. එහෙනම් පරීක්ෂණ ටික ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. හිටි දුර පැනීම, එක තැන සිට උඩ පනිමින් බිත්ති ඇල්ලීම නේ. එන්නේ ඒකෙන් පුළුවන් අපිට පේශිමේ ශක්තිය මයින්ඩ් පුළුවන්. දැන් අපේ පේශිවල ශක්තිය බලන්න අපි තියන්නේ එක තැන ඉඳලා උඩ පනිමින් බිත්තියක් අල්ලන්න කියන්නේ බිත්තියින්ට ගිහිල්ලා කුණු කැටයක් දුන්න කියන්නේ ඔයාගේ අතට දුන්නාම ඔගොල්ලෝ මොකද කරන්නේ? මේ තියෙන විදිහට නැමිලා ඔයා උඩරිමින් බිත්තිය වාට හම්බෙන්න ඉහළම තැන ඔයා ඉරක් අන්න.
එතකොට ඔයා ඉහළට ගිහිලා තියෙන කොහොමද ඔයාගේ පේශිමේ ශක්තිය මන බලන්න පුළුවන් කි. ඉතින් ඒ පේශිමේ ශක්තිය ඔයාගේ හොඳයි නම් ඔයා ගොඩාක් ඉහළ ගිහින් අල්ලන්න පුළුවන්. ඒ වොලිබෝල් ක්‍රීඩක ඉහළ තියෙන පන්දුකට ගිහින් ගහන්නේ කොහොමද? බිම දිගේ දිල් ගහන්නේ නැහැ නේද? නේද? දැලක් තියෙනවා, දැල ටීලින් පන්දුවට ප්‍රහාරය ඉල්ල කරනවා. නේද? එතකොට පාපන්දු ක්‍රීඩාය බලන්න. එතකොට එහෙනම් ක්‍රිකට් වල බලන්න. හැම ක්‍රීඩාවකටම පේශිමේ ශක්තිය ඕන, විදුහල ක්‍රීඩකයෙකු ඕන, පයින් ක්‍රීඩකයෙකුට ඕන, ඕන කෙනෙකුට ඕන නේද? එතකොට එහෙනම් අපිට පුළුවන් හිත දුර පැනීම, එක තැන සිට උඩ පනිමින් බිත්ති ඇල්ලීම වගේ ක්‍රියාකාරකම් වලින් පේශි ශක්තිය මන බලන පරීක්ෂණ. පැහැදිලි නේද? දැන් හිත දුර කියනක ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දිනවා. ඒකේ අදාළ කොටස තව ටිකක් කියමු. මම ඊළඟ එකට යනවා. එහෙනම් නම්‍යතාවේ මොකද්ද? නම්‍යතාවේ නම්‍යතාවේ කියන්නේ මොකද්ද? සංධියක් වටා චලනීය වීමේ හෝ ඇදීමේ පරාසය. සංධියක් වටා චලනීය වීමේ හෝ ඇදීමේ පරාසය. දැන් මම මේ අත අරගෙන මේ පිටිපස්සට අරගෙන මේ අතින් මම පහළට මෙහෙම අත අදිනු. නේ? ඒතර මම පළවෙනි සැරේ අත අදිද්දී ටිකයි තිබ්බේ. හැබැයි මම මේක හොඳටම අතින් තද කරුවොත් වෙන්නේ තව මගේ මේ දකුණු අත මොකද වෙන්නේ? මෙහාට 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 ඈතට මට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්තම් මේ තියෙන මේ මේසයක් උඩ නැගලා ක්‍රීඩකයෙ මොකද කරන්නේ? ධනිස් නවන්න නැතුව එයා මේ නම්‍යතාවයේ කරන රූප සටහනක් තියෙනවා. 121 මේ පුටේ මේ පිටේ පරීක්ෂණයේ ක්‍රියාත්මක කිරීම කියන එක බලන්න. එහෙනම් සංධියක් වටා චලනයේ වීමේ හෝ ඇදීමේ පරාසයේ සීමාවයි. මේක සීමාවයි යන්න පුළුවන්. මොකද අපි මේකේ ඕනකට වඩා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට මාංශ පේශියක් ඉරෙන්න පුළුවන්, ඇදෙන්න පුළුවන්. එතකොට මේව අපි මේ නිකම්ම නෙමුනම යන්නේ නැහැ. මේව අපි ක්‍රියාකාරකම් කරලා 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 තමයි අපි මේ නම්‍යතාවය කියන එක කෙනෙක්ගේ බලන්න පුළුවන් වෙන්නේ. දවුවා. පැහැදිලි නේද? ඒ වගේම මේ සඳහා පේශියේ දිග කණ්ඩරා බන්ධනී වල හා සන්ධි වල ස්වභාවයද වැදගත් වෙනවා. දැන් සමහර අයග තියෙනවා පේශි දිගයි. දැන් අත් ගත්තාම මොකද වෙන්නේ? ගොඩාක් දිගයි. සමහර අයගේ තියෙනවා දැන් කඳ ගත්තාම සමහර අයගේ මේ කොටස දිගයි මේ පහළ කොටසට වඩා නේද? එතකොට බන්ධිනී වල හා සන්ධි වල ස්වභාවය වැදගත් වෙනවා මේක. පැහැදිලි නේද? දැන් ඔය අපි ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවල ගොඩක් මිටි අය හොඳයි කියනවා. ගොඩක් නම්‍යතාවයේ තියෙන ගැහැන් ළමයින්ද කියලා කියනවා නේ. ඒකට හේතු තියෙනවා. පැහැදිලි නේද? එතකොට එහෙනම් නම්‍යතාවය කියන එක දැන් ඕගොල්ලන්ට තේරුණා. එහෙනම් ඊළඟට බලමු නම්‍යතාවයට අදාළවන ක්‍රියාකාරකම්. නම්‍යතාවයට අදාළවන ක්‍රියාකාරකම් තමයි විවිධ ඇදෙන සුළු ව්‍යායාම කිරීම, යෝගී ව්‍යායාම, ජිම්නාස්ටික් ක්‍රියාකාරකම්, පිහිනීම, බැලේ සහ නර්තන. රවා දන්නවා මේවට අනිවාර්යෙන්ම අපේ සිරුරේ නම්‍යතාවය ඕනේ නේ. අපිට ඇදෙන සුළු ව්‍යායාම කරන්න බෑනේ මේ තියෙන ක්‍රියාකාරකම් කරන්න පුළුවන් සිරුර ඇදෙන්නේ නැත්තම්. ඕනේ යෝගී ව්‍යායාම, ජිම්නාස්ටික්. ජිම්නාස්ටික් වල පිහිනීමට නේ, එක එක ස්ටයිල් වලට පිහිනනකොට මොකද මේ නම්‍යතාවය අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම බැලේ නර්තන. එහෙනම් නම්‍යතාවයේ දියුණු කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන. නම්‍යතාවයේ දියුණු කරගත්තාම මොකද වෙන්නේ? අපේ සන්ධි උපරිම ක්‍රියාකාරී මට්ටමකට ගේන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් මේ තියෙන මෙයා දැන් මෙතනදී කරොත් මෙයාට පුළුවන් සමහර ළමයි ඉන්න මුළු අල්ලම තියලා ධනිස් නම නැතුව බිම මෙහෙම අත් දෙක තියන්න පුළුවන් අය ඉන්නවා. ඔගොල්ලෝ දැකලා තියෙනවා නේ? එහෙනම් අපේ සන්ධි උපරිම ක්‍රියාකාරී මට්ටමකට පවතින්න පුළුවන්. සන්ධියාසිත ආබාධ අපේ අඩුයි. අපේ නැමෙන තැන්වල තියෙන මේ වැල මිට සන්ධිය, එතකොට මෙතන මොකද කියන්නේ මේ කකුලේ බලලු කර මැනි කටුව නේද, කොන්ද, බෙල්ල, ඒවා අපේ නැමෙන තැන්නේ. එතකොට එහෙනම් මේ ඇඟිලි පුරු. එතකොට එහෙනම් මේවා සන්ධියාසිත ආබාධ අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම සමබරතාවය රැකගන්න පුළුවන් කියන. ඒ කියන්නේ අපිට ඕනම දෙක නොවැටී යන්න. දැන් අපි මොන හරි මොකක් හරි දණ්ඩක් මත නොවැටී යන්න පුළුවන් වෙන්නේ මොනවා නිසාද? අපේ ඇඟේ සමබරතාවය තියෙනවා. දැන් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ වගේ ක්‍රීඩිකායෙකුට ක්‍රීඩකයෙකුට මොකද වෙන්න ඕනේ? එයාගේ සම්බරතාවයෙන් නොතිබුණොත් මොකද වෙන්නේ? එයාට කිසිම නම්‍යතාවයේ සම්බන්ධ ක්‍රියාකාරකමක් කරන්න බෑ. ඒකට එනම් සමබරතාවය කියන එක වැදගත්. පැහැදිලිනේ සම්බරතාවය කියලා කියන්නේ යම් දණ්ඩක් මත නොවැටී ගමන් කරන්න පුළුවන් නම් එයාගේ සම්බරතාවය තියෙනවා. පැහැදිලිනේ. ඒ වගේම නිවැරදි ඉරියව් වැඩි දියුණු වෙනවා. මේ හැම දෙයකින්ම මොකද වෙන්නේ? අපේ නිවැරදි ඉරියව්
දන්නවනේ ඇවිදීම දිවීම පැනීම වනේ නිවැරදි දිවියව භාවිතා කරලා කරන දේවල්නේ අපි නේද අන්නේ කොටසට අපිට අයිති වෙනවා ඊළඟට නම්මිතාවේ මන බලන පරිච්ඡේද ඒකත් දැන් ඕගොල්ලන්ගේ පිළ පොතේ තියෙන ටික මම කිව්වා එතනට යන්නේ නැහැ ඒක ඕගොල්ලන්ගේ පොතේ තියෙනකම් බලාගන්න මේකේ දීලා තියෙන්නේත් ඒකයි සිටගෙන ඉදිරියට නැමීමේ පරීක්ෂණය ඉඳගෙන පාද දිගහැර කඳ ඉදිරියට ගෙන යමින් අත්වලින් හා පායෙන් ස්පර්ශ කිරීම නේ දීලා තියෙන රූප සටහන් බලන්න ඒකයි එහෙනම් මම ඒකේ අන්තිමකට යනවා මොකද්ද ශාරීරික සංවිතිය කියන්නේ එහෙනම් ශාරීරික සංවිතිය කියලා කියන්නේ මොකද්ද ශරීරයේ මොනවද තැනී ඇති විවිධ කොටස්වල එකතු පැහැදිලි නේද ශරීරය හැදිලා තියෙනවා ඒ හැදිලා තියෙන කොටස්වල එකතුවකට අපි කියනවා ශාරීරික සංවිතිය කියන්නේ ඔක්කොම ගැන කියන්නේ එහෙනම් මේකෙම තියෙනවා ශරීරයේ තැනී ඇති මේදය හා මේදමය නොවන කොටස්වල එකතු වී මේ නම් මේ හරි නේද එහෙනම් මේදමය කොටස කියන්නේ මොකද්ද මේදමය නොවන කොටස මොකද්ද කියන තැනට අපි යමු පැහැදිලි නේද එහෙනම් මේදමය කොටස කියලා කියන්නේ ශරීරය තුල තැම්පත් වී ඇති මේද පටක ප්‍රමාණය වේ ශරීරය තුල තැම්පත් වෙලා තියෙන මේද පටක ප්‍රමාණය වේ නිරෝගී පිරිමි අයෙකුගේ බරෙන් ඒ කියන්නේ 120ක් 25ක් හා කාන්තාවකගේ 130ක් 35ක් ප්‍රමාණය මේදමය කොටස විය හැකියි මෙම කොටස වැඩිවීම බෝ නෝන රෝග ඇතිවීම කෙරෙහි බලපායි දැන් තේරුණා නේද මේ කොටස වැඩි වුණාම මොකද වෙන්නේ බෝ නෝන රෝග ඇතිවීම කෙරෙහි බලපානවා අපි දන්නවනේ ඇත්තටම අපි ශරීරයේ මේද කොටස වැඩියෙන් තියෙනවා නම් නේද අපි දන්නවා අනිවාර්යෙන් බෝ නෝන රෝග අපිට හැදෙනවාමයි නේද අපි ඒකන කියන්නේ බර වැඩි කරගන්න එපා දැන් අර ඉස්සල කොටස කිව්වේ මේද දහනයට උපකාරී වෙනවා කියලා අපි පේශි මේ දරා ගැනීම හැකියාව දිනු කරා නේ නේ මේදේ දහනය කරන්න පුළුවන් කොහොම කියලා දුන්නා නේ කාබෝහයිඩ්‍රේට් අනිවාර්යෙන් මේදේ වෙනවා කියලා එහෙනම් ඊළඟට මේදමය නෝන කොටස කියලා කියන්නේ ශරීරයේ පේශි අස්ථි සම ජලය ආදී කොටස්වල එකතුවක් එතකොට ඉවවල මේදේ නෑ මේදේ කොටස් අයිති වෙන්නේ නෑ ශරීරයේ පේශිවල නෑ අස්ථිවල නෑ සමේ නෑ ජල ආදී කොටස්වල නෑ පැහැදිලිනේ දේනම් ශාරීරික සංවිතිය කියන්නේ මොකද්ද කියන එක දන්නවා ශාරීරික සංවිතිය මොකද්ද මේදමය කොටසක් දන්නවා මේදමය නෝන කොටසක් දන්නවා දැන් ඕගොල්ලන්ගේ ඒ කොටස පෙළ පොතේ නැතිවෙදී එහෙම කියලා නැහැ මම මේ ශාරීරික සංවිතිය කියන එක ඕගොල්ලන්ගේ පොතේ දීලා තියෙන කොටසට තව වැඩි කොටසක් තමයි ඔබට එකතු කරලා තියෙන්නේ එහෙනම් ශාරීරික සංවිතිය යහපත්ව පවත්වා ගැනීමට කළ යුතු දේවල් තමයි ප්‍රමාණවත් සමබල ආහාර ගන්න ඕන අධික සීනි තෙල් ආහාර සීමා කරන්න ඕන අවම වශයෙන් දිනකට කියන්නේ මීටර් 20ක්වත් ඒ කියන්නේ උතනදී මතක තියාගන්න අවුරුදු 40 50ට වැඩි වෙච්ච අය විනාඩි 20ක් 30ක් අතර ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕන. ඔයාලා වගේ අය පැයක්වත් ක්‍රීඩා කරන්න ඕන දවස. පැහැදිලිද ඔයාලා? අපි නෙමෙයි. හරි. ඔයාලා පැයක්වත් කරන්න ඕන මොකද ඔයාලා ළමයි. ඔයගොල්ලන්ගේ ඕන තරම් ඔයගොල්ලන්ට ගෙවි ගිය ශක්තිය අලුත් වැඩියා කරගන්න ඔක්කොම දේවල් වෙනවා. හැබැයි අපි වගේ අයට එහෙම වෙන්නේ නැහැ ඒ නිසා අමු වශයෙන් දිනකට මීටර 20ක් 30ක් ස්වායු ව්‍යායාම් ක්‍රීඩා කරන්න කියලා කිව්වා. ඒකට එතනදී මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ පැයක්වත් කරන්න ඕනේ. අපි වගේ අය 40 50 60 අය විනාඩි 20ක් 30ක් අතර කරාම එහෙම නැත්තම් අපි මැරලා යන්න පුළුවන්. ඕවා කරන්න කිව්වොත් ඒක නිකන් දරා ගන්න බෑ නේ. ඒ එතනට දරා ගන්න බෑ. ඊළඟට මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම. ඊළඟට ප්‍රමාණවත් නිින්දා විවේකයේ අපිට ඕන වෙනවා සෑම විටම යන්ත්‍ර භාවිතානකට කටයුතු කරන්න දැන් අපි පඩි පෙළන්න ගිනවන මේ උගලු විදුලි සෝපා වගේ ඒවල යන්න එපා පඩි පෙළියන්න නේ පඩි පෙළියන්න නේ පයින් ගමන් කරන්න මේ බයිසිකල් යන්න බයිසිකල් පැද්දර ගමන් නේ මෝටර් බයික් කාර් වල යන්න කියන එක නෙමෙයි කියන්නේ මොකද එහෙම ඒව කරා කියලා අපේ මේදේ දහණය වෙන්නේ නැහැ අපි ඇවිද්දොත් බයිසිකල් පැද්දොත් උගල දැක්කනේ දැන් උගලන්ට තේරුණානේ අපි චාර්ක ක්‍රියාකාරකම් හොදින් පවත්වාගෙන යන්න නම් අපි මොනවද කරන්න ඕනේ ක්‍රියාකාරකම් කියන එක දැන් තේරුණානේ. ඒතර මම අද දවසේ ඕගොල්ලන්ට කිව්වේ පුටුවක ඉඳන් ඉන්න කෙනෙක් ගැන නෙමෙයි නේ. අපේ ශාරීරික කායික ක්‍රියාකාරකම් වල නිරත වෙන අය. ඒ වගේම කඩිතර වැඩ කටයුතු කරන්න ඕනේ. දැන් අපි ගෙදර වුණත් ඇවිදිනවා නම් මේ ගිහම යනවනම් ටිකක් අත්පත්දල වේගෙන් ඇවිදින්න. කඩිතර වෙවිනු. මුඹි යනවා වගේ යන්න එපා. කඩිතර වෙයන්. යන වැඩේට කඩිතර වෙයන්. දුවල යන්න. අන්නේම යන්න. එතකොට අපිට අපි ওই කියන ශාරීරික
දේවල් ටික අපිට දිනු කරගන්න නිකම්ම පුළුවන්. පැහැදිලිනේ. ඊළඟට ශාරීරික සංවිතිය පවත්වා ගැනීම වාසි තමයි අපි නිරෝගී වෙනවා, ශාරීරික කාර්යක්ෂම වෙනවා, මනා ශාරීරික පෙනුමක් තියෙනවා, බෝන ඕන රෝගට ගොදුරු වීම අඩුයි. මොනවාද වෙන්නේ? අපිට බෝන ඕන රෝග දිය වැඩියාව, කොලෙස්ටරෝල්, හෘදය ආබාධ, විශේෂයෙන්ම හෘදය ආබාධ දිය වැඩියා. ඕ වගේ රෝගවලට හන්දිපත් වේදනාවට ආතරයිටිස් අන්න ඒ වගේ හැම එකකටම මොකද වෙන්නේ? ඒවා බෝන ඕන රෝගනේ ඔක්කොම. එහෙනම් අපිට එව්වාට අපිට අඩු කරගන්න පුළුවන්. පැහැදිලි නේද? ඊළඟට ඕගොල්ලන්ට දීලා තියෙනවා ශරීර සංවිතිය මැනගන්න BMI යගේ මම ඒක කියලා දෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පළවෙනි පාඩමෙන් මේ කියලා දීලා තියෙනවා. ඉන වට ප්‍රමාණය ඔය කොටස මම කෙරුවා. ඊළඟට ශාරීරියෝගිතා වර්ධනය කර ගැනීම සඳහා පහත ක්‍රියාකාරක පිරමීඩයක් දීලා තියෙනවා. අන්න ඒ වටික කියවෝ. පැහැදිලි නේද? එච්චර දුරට යන්න ඕනේ නැහැ ඒවා. දැන් මේකේ ශාරීරික සංවිතිය මන බලන්න පුළුවන් BMI යගේ බර උස වැඩි කිරීම උස ඕගොල්ලන්ට ඒවා හයේ පන්ති ඉඳන්ම අපි BMI යගේ උගන්වලා දිනවා. එන්න මේක මම දැන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ වගේම උස සහ ඉන වට ප්‍රමාණය අතර අනුපාතයෙන් පුළුවන් අපිට අගේ 0.5ට වඩා අඩුවෙන් තියෙනවා නම් අපි ගොඩක් හොඳයි. අපි හැම වෙලෙම ඉන ඒ ප්‍රමාණයට තියාගන්න පුළුවන් නම් මේ දේ දහනය කරන ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙලා සිරු තියාගන්න පුළුවන් නම් ගොඩාක් වැදගත් වෙනවා. පැහැදිලි නේද? right. එතකොට ඔන්න ඔයාලට ওই ටික තමයි මේ පාඩමේ මට කරන්න තිබුණේ. හරි නේද? දැන් ඔයගොල්ලන්ට මේ PDF එක බලපුවාම බොහොම සතුටින් ලස්සනට බලන්න පුළුවන් නේද? ඈ? ඈ? මේ පින්තූර බලපුවාම ඔයගොල්ලන්ට බොහොම ආකර්ෂණීයත්වයෙන් බලන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේවා බලලා ඔයගොල්ලන්ගේ ශරීරයත් කොහොමද වෙන්න ඕනේ? ශාරීරික යෝගිතාවයේ පවත්වාගෙන යන්න ඕන විදිහට සිරුර හදාගන්න. දැන් මේක බලපුවම උගුල්ලන්ගේ ජීවිතවලට හරිම වැදගත් නේ. අපි හැමෝටම බාල මහලු මුළු ඔක්කොටම මේක හරිම වැදගත්. හරි නේද? එහෙනම් අදට එහෙනම් මේ කොටස පාඩම උගුල්ලන්ට අවසන් කරනවා. මේක හරිම ලේසි. දැන් මේකේ ප්‍රශ්න දෙනකොට උගුල්ලන්ට මේ පාඩම ගොඩක් පැහැදිලි වෙයි තව. උගුල්ලන්ට තේරෙනවද පාඩම? පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි මැඩම්. මැඩම්. හරි. පැහැදිලි. තේරුණා මැඩම්. සෞඛ්‍යාසිතයි දක්ෂතාසිතයි දක්ෂතා ටික බලාගන්න. මම ඒකේ දක්ෂතාසිත ටිකේ ටිකක් ඕගොල්ලන්ට කරන්න තියෙනවා. ඒකේ තිබුණට අපිට පොතෙන් දීලා තියෙන මොකක් කරන්න කියලාද? සෞඛ්‍යාසිත යෝගිතාවේ කරන්න කියලා. ඒකයි මම දකුණු පැත්තට අත තිබ්බේ නැත්තේ. පැහැදිලි නේද? සෞඛ්‍යාසිත යෝගිතාවේ කියන එක තමයි මේ පාඩමේ අපිට තිබුණේ. ඒතකොට දක්ෂතාසිත යෝගිතාවේ අපිට මේ පාඩමේ කතා කරන්න මේගොල්ලෝ දීලා නැහැ. ඒ නිසා ඒකයි මම මේ පැත්ත කතා කරේ නැත්තේ. නමුත් මේ පැත්ත ඔයගොල්ලන්ගේ ජීවිත වලට වැදගත් වෙන කොටසක් තියෙනවා නම් මම අනිත් දවසේ ටිකක් කියලා දෙන්න. හරි නේද? අපිට පාඩමට අදාළ කොටස තමයි මම අද කරන්නේ. හරි නේ? හරි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. සර් ඔයගොල්ලන්ට ප්‍රශ්න 40ක ප්‍රශ්න වගේ අදායි ඔයගොල්ලෝ ඒවට පිළිතුරු සපයන්න. පැහැදිලි නේද? දැන් ඔයගොල්ලෝ කලින් දවසේ එකක් කරලා දෙවෙනියට ඔයගොල්ලන්ට තව එකක් දැම්ම. මේ තුන්වෙනි ප්‍රශ්න ටික